सी मित करुणा सीत नलिन नमी खरल हिमीत वनी औखन बुधु सूरे ශ්‍රී ලාංකිකයෙනි අද දවසේ මේ දානමය පින්කමට ශ්‍රී ලාංකිකයෝ විවිධ ආකාරයෙන් සහභාගී වෙනවා පවුල් පිටින් තමන් දරුවන් රැගෙන විත් ඔවුන් සහභාගී අද මේ එක පවුලක් සමග අපි මේ කතා බහට ලක් කිරීමට සූදානම් වන්නේ මේ ඔවුන් සමගයි මට කියන්න ඔබතුමාගේ නම මම සරත් පීරිස් ඔබතුමියගේ නම උදයන්ගනි උදයන්ගනි මට කියන්න ඇයි ඔබ මේ අවස්ථාවට සහභාගී වුණේ අද ඉරිදා දවස බොහෝ වැඩ කටයුතු තියෙන නිමාවුඩු දවස ඒ සියලු දේ තියෙද්දි අද මේ ස්ථානට ඔබ සහභාගීුනේ ඇයි අතරම කියනනම් අපේ රෝමේ නේ මේ පදිංචිය අපේ රෝමේ මීට කලින් හිටියේ අපි ගොඩක් අය වාසය කරන රෝමේ එක එක අවස්ථාවන් වලදී සමාජයේ තියෙන එක එක කටයුතු වලදී අපි සම්බන්ධ වෙනවා අපි විතර්බෝ ඉතින් මේ රෝමේ සමහරක් කාලට අපි විතර්බෝ අපිට තියෙන පන්සලක් ඒ පන්සලත් මේ මෙතන ඉන්න අය ගොඩාක් අය අපිට ඇවිල්ලා සහායකය දෙනවා දානමය කටයුත්තක් කරනකොට ඒ වගේම විශේෂයෙන්ම අද ඉරිදා දවසේ අපේ සම්බන්ධතාවය අපේ ඈත හිටියත් කිලෝමීටර් මම හිතන්නේ 150ක් විතර ඈත නමුත් අපි හිතුවා يعني අපි ආවා අපි ගොඩක් අය ආවා අපි අපේ වාහන කීපයකින් ආවා අපි එයා ඇවිල්ලා ඒගොල්ලන්ගේ කරන දේට අපි සහායකය දෙන්න ඕන ඒ වගේම ධෛර්ය ශක්ති ප්‍රාර්ථනා කරන්න ඕන ඒ වගේම මේක ඉතා උතුම් කටයුත්තක් මොකද හේතුව මම දන්නවා මෙහෙන් ඉස්සලා මම ඒ විස්තරය අහුවා ඇයි මේ දානමය පින්කමේ කරන්නේ කියලා. එතකොට දැනගත්තා මේ සමහරක් කාලාට අසරණ වෙලා හිටපු අය වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාත් කවුරක්වත් නැතුව සමහර ලද්දුවක් අස හැදුනම කියනවනේ එහෙම අසරණුයි අසරණ වෙනවයි කියලා. ඒ වගේ අය එතකොට ඒගොල්ලන් ගොඩක් අය ලංකාවේ ඉන්නේ. මෙහෙදි මරුන් මෙහෙදි ඒගොල්ලන්ගේ ජීවන يعني ඒගොල්ලන්ගේ හුස්ම පොද ගියාට පස්සේ ඒගොල්ලෝ මරුණාට පස්සේ ඒගොල්ලන්ට ඒ ආගමික වතාවත් ක්‍රිස්තියානි කටයුතු ක්‍රිස්තියානි ආගම අනුකූලව හෝ බෞද්ධ ආගම අනුකූලව හෝ ඒ දේවල් කරන්න කවුරක්වත් ඉතුරුලා හිරියන. ඉතින් ඒ නිසා මේකලා ආශ්‍රය කරපු ඉඳන් මේ තරුණයෝ කියන්නේ අපි ආශ්‍රය කරන අපේ යාළුවෝ මේ දේ කරන නිසා ඒගොල්ලන්ට කවුරු හරි කමන්නේ ඇවිල්ලා මේක දාන පිළියෙල කරන්න හෝ එහෙම නැත්නම් මේ කටයුතු සාර්ථකව කරගෙන යන්න මම හිතන්නේ අපි ආපු විදිහට අපි පැමිණීමෙන් හැරි ඇවිල්ලා දැක්ක ගෞරවයක් ඒ වගේ මුරන්දු කිරීමක් කියලා දන්න ඒ නිසා තමයි විශේෂයෙන්ම අපි එන්නේ හේතුනේ. ඒක තමයි මම හිතන්නේ මොකද අපේ සම්බන්ධතාවය දීර්ඝ කරගන්නත් තහවුරු කරගන්නත් ඒ වගේ මේගොල්ලන්ට ලබන අවුරුද්දෙත් අපිත් ඉන්නවා අපි තව කොටසක් කරගනේ ඒ අපේ අපි ආපු නිසා මේගොල්ලොත් අපිට ඒ සහයෝගය දක්වයි කියන ඒ සහ සම්බන්ධතාවය ගොඩනගා ගන්න සහ මේ ඒගොල්ලෝ කරන මේ කාර්යය අගය කරන්න තමයි අපි ආ විශේෂයෙන් මේක තමයි විශේෂම කියන්න ඕන. මට කියන්න ඔබතුමිය අතර මේ තරුණිය කරපු මේ කටයුත්ත ගැන ඔබතුමියට මොකද හිතෙන්නේ? ගොඩාක් ගොඩාක් සතුටුයි. ඒ වගේම අපේ මළගිය අයට පින් පිරිස දෙන එක ආගම් ભેදයකින් තොරව මේක කරපු එකට ගොඩක්ම සතුටුයි. ඒකයි අපි දුරින් නම් මේ සහභාගී වෙන්න. බොහොම ස්තුතියි. කලාදී මිසිරිසාර කිහි යන්දි මට කියන්න ඔබතුමීගේ නම මම සුජානි දීපිකා. මට කියන්න අද මේ දානමය පින්කමට ඔබතුමිය සහභාගීුනේ ඇයි? මේ ගැන කොහොමද හිතෙන්නේ? මම නම් සහභාගීුනේ මේ කටයුතු කරන ගෞරවයක් විදියට. මොකද මගේ හස්බන්ඩ් මේ කටේ යාළුවෙක්, වර්තමාන යාළුවෙක්. එහෙයි මට කියලා තියෙනවා විස්තර. මම ගොඩක්ම නම් විස්තර දන්නේ නැහැ. එනකොට මේ කටයුතු කරන ගෞරවයක් විදියට තමයි අපි මෙතනට සහභාගී වුනේ. ඒ වගේම දැන් අද මෙවැනි තරුණයෙ වශයෙන් අද වෙනත් දේවල් කරන්න පුළුවන්. ඇයි තරුණයෙ මේ මිය ගියාය වෙනුවෙන් පින්කමක් කරන්න සිතුනේ කියලා ඔබට හිතෙන්නේ මොකද්ද? ඒක දැන් තරුණයන්ගේ තියෙන හොඳ ගතිගුණයක් කියලා තමයි මට හිතෙන්නේ. දැන් වර්තමානින් ගොඩක් තරුණයෝ ගැන බලපුවම ඒ කියන්නේ ගොඩක් පැත්තෙන් අහිතකර දේවල් වලට තමයි ගොඩක් නැඹුරු වෙලා ඉන්නේ. මේ වගේ දෙයක් කරන එක ගොඩක් හොඳ දෙයක්. බොහොම ස්තුතියි. මට කියන්න ඔබතුමියගේ නම. මම සමන්ති. පුතා නම හෂෙන්. මේ පුතාවත් අරගෙන අද මේ දානමය පින්කමට සහභාගී වීමට ආවා. මේ තරුණයෝ අද මේ දානමය පින්කම සූදානම් කරලා තියෙනවා.
මවක් විදියට ඔබට මොනවද හිතෙන්නේ? ඇත්තටම හොඳ දෙයක් කළා තියෙන්නේ. හැමෝටම ආදර්ශමත් දෙයක් කළා තියෙන්නේ. ඒක නෙවෙයි ඇත්තටම සතුටුයි. මට කියන්නේ මේ තරුණය අද විවිධ දේවල්ට යොමු වෙමින් පවතින මොහොතක මේ තරුණය ගැන ඔබට මොනවද හිතෙන්නේ? ඇත්තටම මේ තරුණ ටික ගොඩක් ආදර්ශමත් දෙයක් කළා තියෙන්නේ. අපි හැමෝටම ආදර්ශමත් දෙයක් කළා තියෙන්නේ. මම හිතනවා ඉතින් අනිත් අයටත් ඒක ආදර්ශයක් වෙයි කියලා. අනාගතයේදී ඔබගේ දරුවටත් මෙවැනි දේවල් කියෙමට ඔබ උත්සාහ කරන? ඇත්තටම පොඩි අයටත් ඒක ලොකු ආදර්ශයක්. ඒ හින්දා තමයි මෙතනට එකගෙන නැත්තා. බොහොම ස්තුතියි. මොනවද කෑම තිබුණේ? මාළු පරිප්පුයි බෝංචි බන්දක්කයි යලයි මසුයි බඩුයි පබඩයි. ඇයි අම්මා කපන්නේ? ඔයාට කන්න බැරිද? බැ. මට කියන්න ඔබතුමීගේ නම? සුවර්ණ පෙරේර. ස්වර්ණ මහත්මිය, අද ඔබතුමිය මේ තරුණයන්ගේ දානමය පින්කමට සහභාගී වෙන්න ඇවිල්ලා තියෙනවා ගොඩක් ඈතින්දලා. ඇයි එවැනි සහභාගී වෙන්න ඔබතුමියට හිතුනේ? ඇත්තෙම මේ වගේ ඒ නැති වෙච්ච අයට ගොඩාක් පිනක් ලැබෙනවා මේ වගේ ආහාර වේලක් ලබා දීම ගැන. ඒ වගේම තරුණ කැලයි නැති වෙච්ච ඒ අයටයි ආත්මවලට ගොඩාක් පින් ලැබෙන්න ඕනේ මේ වගේ සහයෝගයකින් වැඩ කටයුතු කරපු නිසා. විදේශගත ශ්‍රී ලංකිකයන්ට, මේ බලන් ඉන්න ලෝකේ ඉන්න ශ්‍රී ලංකිකයන්ට ඔබට කියන්න තියෙන කොහොමද? මේ වගේ මේ ගොඩාක් කාර්යබහුල රාජකාරී තියෙන අවස්ථාවලදී මේ වගේ කටයුත්තක් කිරීම ගැන ගොඩාක් පින් ලැබෙන්න ඕන කට්ටියට. ඒ නැති වෙච්ච ආත්මවලටයි මේ වගේ හැකි උපරිමන්දමින් සහභාගි වෙන අයටයි. බොහොම ස්තුතියි. මීරි සරින් බුදු ගුණ ගායනා ඇසී පුයරේත මීරි සරින් බුදු ගුණ ගායනා ඇසී හිමි කරුණා දේස් නගින් නිවන් අමා මිහිර පෙරේ අද මේ දානමය පින්කමේ මා ඔබට මුලින් සඳහන් කෙරුව මේ අපි බඹුරු කියන ශ්‍රී ලාංකේය තරුණයන්ගේ එකමුතුවෙන් ඒ ඔවුන්ගේ සංවිධාන කටයුතු තුළදී රෝමයේ සිටින බොහෝ ශ්‍රී ලාංකේය සහභාගීත්වයෙන් තමයි මේ සිදු වුණේ කියලා. එතකොට මේ සංවිධානය කිරීමේදී ඒට දායක වෙච්ච තරුණෙක් අපි සමග සිටිනවා. ඔහු සමග මා දොඩමළු වීමට සූදානම් වන්නේ. මා ඔහු සමග දොඩමළු වීමට ප්‍රථම මා ඔබට දෙයක් කියමට සූදානම්. ඇයි මේ තරුණයන්ට මේ දේවල් පහළ වෙන්නේ? ඔවුන්ට මේ තරුණයන්ට තව බොහෝ දේවල් කරන්න දේවල් තියෙනවා. විනෝද වෙන්න පුළුවන් තව බොහෝ දේවල් තියෙනවා. ඇයි මේ දෙයක් කරන්න සිදු වුණේ? ඒ දේ දැන ගැනීමටයි මා මේ මොහු සමග දොඩමළු වෙන්නේ. මට කියන්න ඔබතුමාගේ නම. මම නිරෝෂන්. නිරෝෂන්, මා මුලින් කිව්වා වගේ ඇයි මේ තරුණයන්ට මේවැනි කොච්චර දේවල් තියෙනවද කරන්න? ඇයි මෙවැනි දෙයක් කරන්න මේ පහළ වුණේ? ඇයි මෙවැනි දෙයක් ගැන කතිකාවක් ඇති වුණේ? මේක අපි ඉතින් දැන් අවුරුදු 6ක් තිස්සේ මේක මේ විදිහටම කරනවා. අනියත බව ඉතින් පෙන්වන්න එපා ඔක්කොරම ඉන්න අයට. අපි ඉතින් මැරෙනවානේ. ඒක හින්දා ඉතින් පේන්න කරන්න ඕන. මැරුණා මිනිහෙක් ඉඳලා මැරුණාම නැවත සීකරලා පින් කැඳවලා මේ වගේ දෙයක් කරන්න ඕන කියන එක අනිත්තරත් පේන්න තමයි කරන්නේ. පේන්න කියන්නේ දැකලා හරි සිහි කරලා පින් දෙයිනේ ඉඳපු අය ඔක්කොම. ඒක තමයි ඉතින් ප්‍රධානම දේ. වෙන විශේෂ හේතුවක් නැහැ. අනියත කියන එක කොහොමත් මැරෙනවනේ අපි ඉන්න හැමෝම. නමුත් ඒ මැරුණට පස්සෙත් ඒ ඉඳපු යාළුව සිහි කරලා දානයක් මානයක් දුන්නම නැවත ඉන්න අයටත් පේනවනේ මේ මොකද්ද කරන්නේ කියලා. ඒගොල්ලොත් පස්සය දිනක් හරි කී දිනක් හරි එකතු වෙලා නැවත මේක කරගෙන යයිනේ ඉස්සරහට. ඒක තමයි ප්‍රධාන අරමුණ. ඉඳලා මේ එකට ඉඳලා මැරලා ගියපු අය
එහෙම අමතක කරලා දාන්න නැතුව මොකද ඒගොල්ලොත් මේ වගේ දේවල් කරලානේ මැරලගේ ඒක දැකලානේ අපිත් මේ කරන්නේ ඒක තමයි ප්‍රධාන දේ බොම් සුදි මට තව දෙයක් දැනගන්න එකම එක දෙයක් දැනගන්න අද අද පන්සල් බොහෝමයක් තියෙනවා අද මේ රෝමේ ඒ වගේම පල්ලි තියෙනවා අද සමි සමාගම් බොහෝ දේවල් තියෙනවා නමුත් අද මේ විශේෂත්වයක් තිබුණ මේ දානමය පින්කමේදී මේ කිසිම දෙයකට විශේෂත්වයක් ලබා දෙව තුන්නේ ඇයි එහෙමනි දෙයක් ඔබ තරුණ කියලා තීරණය කළේ ඒක නම් ඉතින් ප්‍රධාන හේතුව ඉතින් කලකිරීම තමයි පන්සල් කියලා ඉතින් තියෙනවා හොඳයි පන්සල් 10ක් නේ 15ක් ආවත් හොඳයි ඉතින් නමුත් පන්සල් කියලා තිබ්බට පන්සල් තියෙනවා මිනිස්සු ගොඩක් ඉතින් එහෙට මෙහෙට වෙලානේ ඒකින්ද අපි තීරණය කරා ඉතින් කොහොමත් බුදුහාමුදුරෝ ඉන්නවනේ අපිව බුදු පිළිමයක් ගෑනලා මල් පහන් පූජා කරලා බුද්ධ පූජාව තියලා මේක කරා එතකොට එන අය කොහොමත් පින් දෙනවනේ අරක ඉතින් මේ පොඩ්ඩක් කියන්න බෑ කවුරු ගෙන්නන්නද කියලා අපි ඉතින් එහෙම එක අපි ඉතින් සාමාන්‍ය විදියට සාමාන්‍යනේ අපි ඔක්කොම ඒකින්ද ඒ විදියට ඉතින් එහෙම කෙනෙක් විශේෂයෙන් කියන්න බෑ කෙනෙක්ට මේ වැඩේ කරමු මෙහෙමයි කියලා ඒක ටිකක් බෙදීමක් තියෙනවා මේ ඒක ඉතින් එහෙම කරොත් එහෙම අරකත් බෙදීමකට යනවනේ අර ආවේ නෑ මේ ආවේ නෑ එහෙම පිරිසක් ඉන්නවා අර ආවොත් මේගොල්ලෝ එන්නේ නැහැ දැන් මෙහෙම වුණාම හැමෝම එනවා ඒක තමයි වෙන විශේෂ හේතුවක් නැහැ නැත්නම් ඉතින් පන්සල් 15න්නේ 20ක් තිබ්බත් කොච්චරදත් දැන් මේ ඔක්කොම හැම ආගමයි ඉන්නෝනේ එහෙම විශේෂයක් නැහැ නමුත් අර ඒක කරන් ටිකක් අමාරුයි දැන් තියෙන தත්ත්වෙත් එක්ක ටිකක් බෑ ඉතින් يعني කවුරුත් කියලා නේ පෙනිච්ච දේවල් එක්ක වෙන විශේෂ හේතුවක් නැහැ ඒක තමයි හේතුව බොහොම ස්තුතියි විදේක ශ්‍රී ලංකියේනි බලන්න මේ තරුණයා ඒ තරුණයන්ගේ ඒ අදහස ඒ තරුණයන්ගේ ඒ මනසට ආපු දේ වන්න අප ශ්‍රී ලංකාව තුල පමණක් නෙමෙයි විදේශක ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ ජාතින් වෙනුවෙන් ආගම වෙනුවෙන් කුලය වෙනුවෙන් ભેද බින්න වෙලා එය අද විදේශගත ශ්‍රී ලාංකිකයන්ටත් ඇවිල්ලා ඔවුනුත් ජාතින් වශයෙන් ආගම් වශයෙන් කුල වශයෙන් ભેද බින්න වෙලා නමුත් මේ තරුණයේ පෙන්නුව ඒ ભેද බින්න වීම අද පුස්සක් අපට අවශ්‍ය මේ ආගම් අතර සහජීවනය මේ ජාතින් අතර සහජීවනය මේ කුල අතර සහජීවනය ඒ තමයි අවශ්‍ය අපට අන්තවාදී ආගම්වාදයක්වත් අන්තවාදී ජාතිවාදයක්වත් අන්තවාදී කුලවාදයක්වත් අපට අවශ්‍ය නැහැ විදේශගත වීමේදී අපි සියලුම ශ්‍රී ලාංකිකයෝ අපි සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා එවැනි ભેදයක් නැහැ අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ ඒ තමයි මේ තරුණයෝ තමන්ගේ ආදර්ශයෙන් මුළු ලෝකෙටම කියාපාන්නේ අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ වශයෙන් එකට ජීවත් වෙමු ભેද නොවි